නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්වතුනි, ගලේරවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අද මේ 2024 වෙසක් පුරපසළොස්වක පොහොය දවසේ වෙනුවෙන් මේ සෑම දිනාම තම නිවෙස්වල ඉඳලා මේ ස්ථානයට පැමිණිලා උතුම් වූ අෂ්ටාංග සීලය, දස සීලය ආදී සීලයක පිහිටලා අද දවසේම සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවන්ට අනුගත කාල පරිච්ඡේදයන් තමයි ගත කරලා තියෙන්නේ. අපි මීට මාස 3කට විතර පෙර ඉඳලා ආරම්භ කරා මේ භාවනාව සම්බන්ධව, සතිපට්ඨාන භාවනාව සම්බන්ධව ධර්ම කරුණු පැහැදිලි කර දීම, ඒ වගේම එක සතිපට්ඨාන භාවනාවකන ඒ සම්මන් භාවනාව තමන්ට මේ ස්ථානයේදී වගේම ගෙවල් දොරවලදී පුහුණු කරන ආකාරය පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරගෙන ආවා. ඒ සඳහා අවශ්‍ය කරන ඒ පොත්පත් ආදී දේවල් ලබා දීලා, ඒ සතිපට්ඨාන භාවනාවකින් වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ධර්ම කාරණා අපි ගිය මාසේ සාකච්ඡා කරා. අද අපි කෙටි කාලයක් තමයි මේ දේශනාවට ගන්නෙ. නමුත් පහුගිය පොයි දවසේ අපි මතක් කරලා දුන්නා මේ බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම මගින් ලැබෙන බව දේශනාවල හැම විටම සඳහන් වෙනවා. එහෙමනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම සිදු වෙන්න ඕනේ තමන් සිදු කරන භාවනා මගින්. දැන් අපි මතක් කරලා දුන්නා භාවනා වර්ග දෙක බුදුහාමුදුරුවෝ පෙන්නනවා, සමත භාවනාව හා විපස්සනා භාවනාව වශයෙන්. මේ සමත භාවනාව මගින් ආරච්චන්ග මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ. ඒ වගේම විපස්සනා භාවනාව කරා තමයි මේ ආරච්චන්ග මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ. ඒ වගේම සීල් රැකීම තුළත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අර සමත භාවනාව තරම් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ, වැඩි කියන්නේ සම්පූර්ණ වෙන්නේ. එහෙමනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට වෙන් කරනවා කියන මම පැහැදිලි කරා, මේකින් උතුම් දන්නවා, ඒවා පාඩම් කරලා තියෙන නිසා. දැන් සීල් රැකීම තුළ අපි හිතනවා අෂ්ටාංග සීලය සමාදන් වුණා, නවාංග සීලය රැක්කා, ඒ දස සීලය රකින්න වෙලාවක හරි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වැඩිලා තියෙන්නේ තුනක්. ඒවා මොනවද කියන මම පැහැදිලි කරා. වාචා, කම්මන්ත, ආචි. ඒතර සීලයෙන් රකින්න වැඩෙන්නේ අංග තුනක්. දැන් සීලයෙන් කවදාවත් අර ඉතුරු වෙච්චේ ආරස්තන් මාර්ගයේ අංග ටික වඩන්න බෑ. සීල් රැක කියලා වැඩේ මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? දැන් අපි ඒ ගිය මාසෙ මතක් කරලා දුන්නා, දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියන ඒවා සීලයේ හරහා වැඩෙන්නේ මොනවද? වාචා, කම්මන්ත, ආජීව. දැන් ඒ ගුණය මේ පින්වතුන්ගේ අද දවසේම තිබුණා. සංකප්පලාප වගේ වාචික අකුසල් කෙරුණ නැත්නම් පමණ ඔන්න අද දවස ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩිච්ච දවසක් කියලා ගන්න පුළුවන්. නමුත් gedara hitiyat ඔය මුසාවාදා, පිසුනාවාචා, පරසාවාචා, සංකප්පලාප කියන වාචික අකුසල් ටික නැතුව සතුන් මැරීම, හොරකම් කිරීම, ආමේ වරද ඇසිරීම කියන කායික අකුසල් ටික නැතුව යමෙක් ගත කරනවාද, මෙතන තියෙනවා සීල ශික්ෂාව. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වැඩි තුනක් තියෙනවා. එහෙමනම් දැන් මේ පන්සලේ සීල් රැක්ක
තැන විතරක් නෙමෙයිනේ පින්වතුන් ධර්මානුකූලව බැලුවොත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක් වඩාගෙන ඉන්නේ. ඉරෙද්දි තියෙන්න පුළුවන්. ඒ වගේම සමාජයක රැකියා කරන ස්ථානයේ රාජකාරි මට්ටමෙනුත් තියෙන්න පුළුවන්. හැබැයි ඉන්න තියෙන ලක්ෂණය මොකද්ද? අර කායික අපචාර 3යි වාචික අපචාර 4යි නැතුව ඉන්න වෙනවා. දැන් ඔකේ අපහසු නම් වෙන්නේ කායික අපචාර නම් තේරුම් ගන්න ලේසි. කෙරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් මේ තමන්ට. අර වාචික අපචාර වල සම්පප්පලාප වගේ අපචාර මිනිස්සේ වර්තමාන මිනිස්සේ නොකර ඉන්න බැරි තත්ත්වෙමයි. මේකෙන් ගාන මේ සීලේ ගුණය ලබා ගන්න එතකොට කොයි දවසක් මුමනා වෙනවා මේ පින්වතුන්ට හුඟක් වෙලාවට. දැන් කොහොම හරි දැන් අපි හිතමු මේ වෙලාවකට ආරේස්ත්‍රාංග මාර්ගයේ අපිට අංග තුනක් වැඩි කියලා වර්තාවක්. දැන් බුදුහාමුදුරු උපදෙස් දෙන්නේ සංසාර විමුක්තිය ඕනම ශ්‍රාවකයෙකුට ලැබෙන්නේ ආරේස්ත්‍රාංග මාර්ගයේ සම්පූර්ණ අනිකුරු අංග වැඩි වීම තුලයි. දැන් අංග තුනක් වැඩිලා තියෙනවා. එන වැඩිති නැති අංග තියෙනවා පහ. දැන් පහෙන් අපි ඊගාවට වඩා ගන්න උත්සාහ ගත යුතු දේ වන්නේ හයවෙනි අංගය. හයවෙනි අංගය දැන් වැඩිලා නැහැ. මොකද හයවෙනි අංගය? වායාම. වැඩුණම සම්මා වායාමයේ වෙන්නේ. එතකොට වායාමයේ කියන්නේ සිංහලෙන් ගත්තම උත්සාහය. දැන් වැඩිති නැති උත්සාහයක් තියෙනවා කියන එක හුඟක් අය මෙතන ඉන්නේ පිළිගන්නේ. අපි සීල සමාදන් වෙලා ඉන්නේ හින්දා සම්මා වායාමයේ අපි ළඟ තියෙනවා ඇති කියලා විශ්වාස කරනවා. වායාම කියන්නේ උත්සාහය. හරි. ඒ උත්සාහය සම්මා වායාමයේ වෙනකොට ඒ සම්මා වායාමයේ ධර්මයේදී හඳුන්වන්නේ කොහොමද? දැන් මේ විගතුන් අහලා තියෙන්නේ සම්මා වායාමයේ කියන එක දැන් සම්මා වාචා කියනකොට අහලා තියෙන මේ වචන නැති තැන සම්මා වාචා. මොනවද වචන? මුසාවාදා, පිසුනා වාචා, අරුසා වාචා, සම්පප්පලාප. ඔය ටික නැති වචනයක් කියද සම්මා වාචා. එතකොට සම්මා කම්මන්ත කිව්වම සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වැරදියා හැසිරීම කියන කායික අකුසල් නැතිව කරන කායික ක්‍රියා සම්මා කම්මන්ත. සම්මා ආජීව වලට වැටෙන්නේ ඕකමයි. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වැරදියා හැසිරීම වගේ දේවල් නැති තැන තියෙන කායික ක්‍රියාමයි සම්මා ආජීව. දැන් සම්මා වායාමයේ කියන එක හඳුන්වන්නේ මේක තමයි වැදගත්. භාවනාව එක්ක බැඳිලා තියෙන මූලික අංගය මේකයි. හයවෙනි අංගය. දැන් මේ පින්වතුන්ට භාවනාව ගැන නෙමෙයි පැහැදිලි කරලා දෙන්නේ ධර්ම කරුණු. තමන්ගේ යුතුයකම තමයි පුරුදු වෙන එක. එතකොට තමන් කරන ඕනම් භාවනාවකට උදව් වෙන අංගය භාවනාව තුළින් සම්පූර්ණ වැඩෙන අංගය මුලින්ම හයවෙනි අංගය වන වායාමයයි. දැන් සම්මා වායාමය කියලා අපි පොතෙන් ඉගෙන ගත්තේ මොන වගේ දෙයකටද? මෙන්න මේ ගුණේ තිබුණම සම්මා වායාමය. වායාමය කියන්නේ උත්සාහය. එහෙනම් මෙන්න මෙහෙම උත්සාහයක් තියෙන තැන සම්මා වායාමය කියලා ශ්‍රාවකයා දැනගන්න ඕනේ. එහෙම නැති උත්සාහයක් තියෙන හැම තැනම සම්මා වායාමය නෑ කියලා තමන් දැනගන්න ඕනේ. තේරුණාද? දැන් මේ වෙලාව ගත්තොත් සම්මා වායාමයේ නෙවෙයි මම මේ කියන්නේ යන්නේ. දැන් මේ පින්වතුන්ගේ මේ මොහොතේ තියෙන උත්සාහය මොකක්ද? මේ මොහොතේ තියෙන උත්සාහය හොඳින් මනා. එක උත්සාහය. උත්සාහය එකක් නෙවෙයි මේ බණහන වෙලාවේ ගොඩක් ජාති තියෙනවා. ප්‍රධානම කලේ උත්සාහය මොකක්ද? හොඳින් මනා. තේරුණානේ කියන ඒවා තේරුම් ගන්න අවබෝධ කර ගන්න ඔක්කොමයි දෙන්නේ බණ ඇහිීම බණ ඇහිීමේ උත්සාහය. ඒක විතරක්ද තියෙන්නේ? වෙන උත්සාහ නැද්ද මේ අතර? අපි එකම එක උත්සාහයක දැන් තියෙන්නේ නෑ. තව තියෙන්නේ
දැන් වාඩි වෙච්ච ඉරියව්වේම එක දිගට ඉන්න උත්සාහ කරනවා. මේක වෙනම උත්සාහයක්. බනහන උත්සාහය වෙනමයි, වාඩි වෙලා ද ඉන්න ගන්න උත්සාහය තව එකක්. එහෙනම් උත්සාහවල් දෙකක් තියෙනවා. මෙහෙම ඕන තරම් අපි ළඟ මේ වෙලාවේ තියෙන උත්සාහවල් කීපයක් ගන්න පුළුවන්. තව කට්ටිය දැන් ඔයගොල්ලෝ බනහන වෙලාවේ තව උත්සාහයක් ගන්නවා. මොකද්ද? ඈ? නිදා ගන්න උත්සාහ ගන්න බබරෝ බනහන නේද? හැබැයි ඒකට සම්බන්ධ උත්සාහයක් ගන්න. ඔව් එහෙනම් අයින්ද උත්සාහ ගන්න. ඒ කියන්නේ එහෙනම් බනහන්න උත්සාහ ගත්ත හැටි ඔයගොල්ලන්ට නිකම්ම බෝනස් එකක් වගේ එන්නේ මොකක්ද? නිදි මත. දැන් බනහන තැන ඔයගොල්ලෝ වෙනම මාත් වෙනවා. ඔව් මේ බනහන කාලේ එහෙනම් ඒක වෙනම උත්සාහය. තේරුණානේ? දැන් හැබැයි මෙහෙම එකක් තේනවා. දැන් බණ අහන්න ගන්න උත්සාහයේ බුදුහාමුදුරු සම්මා වායමයේ කියන්නේ. වැඩිචි අරහතන් මාර්ගයේ අංගයක් නෙවෙයි. බණ අහන්න ගන්න උත්සාහයේ සම්මා වායමයේ නෙවෙයි. තේරුණානේ? නික බැලුව බැලමට ඔයාලා හිතේ එහෙම වෙන්නේ කොහොමද? අපිට මෙච්චර කාලෙ ගණන්ලා දින්නේ මෙහෙම තමයි කියලා. එහෙම නෑ. බලන්න මේක ධර්මානුකූලව හොයාගන්න. එතකොට නිදි නිින්දයක් නැති වෙන්න කරන උත්සාහය සම්මා වායම නේ. තේරුණා? දැන් මේ බණ තේරුම් ගන්න මේ කියන ඒවා අවබෝධ කරගන්න උත්සාහයනේ. ඒක සම්මා වායම නේ. කියන්නේ ඔය එකක් වහන්න නෙමෙයි ඒගොල්ලෝ සම්මා වායාමය කියලා අර දහම් පාසලේ ඒ වගේ නිෂ්ක පාසලේදී මේ බුද්ධාගම විෂයට පාඩම් කරේ. කවුරු හරි කියන්න බලන්න. ඔයගොල්ලන්ට සම්මා වායාමයේ පැහැදිලි කරන්න කියන තැන ඒකට ලකුණු දුන්නේ පාසලේදී හරි දහම් පාසලේදී හරි අංගෙදි ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා. තේරුණාද? ඒ ලකුණු දුන්නේ මොනවා ලිව්වද? සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. අන්න ඒකට ලකුණු දෙනවා. හැබැයි පළවෙනි ඒ ලකුණෙන් නවතින. ආරාර කිව්වොත් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය නම් කරන්න කිව්වොත් මෙතන වීර්ය හතරක් තියෙනවා. තේරුණනේ? සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. ඒ කියන්නේ වීර්යන් හතරක්. ඒකේ පළවෙනි එක නූපං අකුසල් නූපදීමේ වීර්යය. මේ කෙටියෙන් ගන්නවා. තේරුණා නේද? දෙවෙනි එක උපං අකුසලය මැඩපැවැත්ීමේ වීර්යය. තුන්වෙනි එක නූපං කුසලයේ උපදීමේ වීර්යය. නූපං කුසලය. හොඳට මතක තියාගන්න. නූපං කුසලයේ උපදිච්ච නැති කුසලය. තේරුණා නේද? එතකොට ඊගාවට හතරෙනි වීර්ය. ඔව්. උපං කුසලය වැඩි දියුණු කිරීමේ වීර්ය. දැන් ඔය හතර ඔයගොල්ලෝ ළඟ ඕකෙන් දෙකෙන් පංගුවක් නැති වුණා. ඔකේ දෙකෙන් පංගුවක් තිබුණා නම් සම්මා වායමයට ලං වෙනවා. බණ අහනකොට ඔය දෙකෙන් පංගුවක් නැහැ. තේරුණා? දැන් බලමු තේරුම් ගන්නෙ කොහොමද කියලා. දැන් සම්මා වායාමයේ කියන්නේ සතර සම්මාප්ප ප්‍රධාන වීර්ය. ඒක හරිනේ. සතර සම්මාප්ප ප්‍රධාන වීර්ය කියන එක විග්‍රහ වෙන්නේ නූපං අකුසල් නූපදීමින් වීර්ය. දැන් ඔයගොල්ලන්ගේ වීර්ය සීමා වෙලා තියෙනවා ඔය ගණේට. නූපං අකුසල් නූපදීමින් වීර්යයක් දැන් තියෙනවා. හැබැයි සියලු අකුසල් නේ. ඔන්න ඔබ තමයි තියෙන දැන් දෝෂේ. බණහර දැන දින දෝෂේ ඕකයි. දැන් අලුත් අකුසලයක් උපදින් නැතුව බේරගන්න මේ දවසම ඔයගොල්ලෝ සිල් රැකින කාලෙම මහන්සි වුණා. හැබැයි සියලු අකුසල්ද තෝරගත්ත අකුසල් ටික. හෝ ශික්ෂාපද වල අන්තර්ගත අකුසලයේ විතරයි. ඒකෙන් තෝරගත්තා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අද දවසේ මහන්සි වුණා, දිගටම උත්සාහ ගත්තා, ඒ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. ඒ උත්සාහයෙන්
පළවෙනි උත්සාහයේ තිබුණේ නූපං කායික කුසල් නූපං වාචික කුසල් දුරු කරන්න. තේරුණා? හැබැයි කවුරුන් ලොකුවට උත්සාහ ගත්තේ නැහැ. නූපං සංකල්පීය කුසලිය හක් කරන්න. එන්න දැන් අපි මහා අපේ උත්සාහයේ නූපං අකුසල් නූපදීන උත්සාහයක්ද අපේ දැන් තියෙන්නේ? තෝරගත්තේ අකුසල් නිකන් නූපදීන කරන උත්සාහයක්ද? ඈ තෝරගත්තේ ටික. තෝරගත්තේ මොනවද? කායික අකුසල් වාචික අකුසල්. අපි බොරු කියන්නේ නැතුව ඉන්න උත්සාහ ගත්තා. කේලම් කියන්නේ නැතුව ඉන්න උත්සාහ ගත්තා. තේරුණානේ? ඒ වගේම ඒගොල්ලෝ සම්පප්පලාප කියවන්න නැතුව උත්සාහ ගත්තා. මේ වගේ දේවල් නිසා ඔයගොල්ලෝ උත්සාහ අරගෙන නවත්ත ගන්න හැකියාවකුත් නැහැ. උත්සාහ ගත්තට නිකන් ගඟට ඉනිගතු වගේ උත්සාහය අසාර්ථක වෙලා තියෙනවා සමහර අකුසල් වල. ඒ අකුසල් තමයි සංකල්පී අකුසල්. ඇලීම් ගැටීම්. තේරුණා? එහෙනම් දැන් අපි උත්සාහයක් තව මේ වෙලාවෙවත් නෑ. අපේ සංකල්පනාවල හටගන්නේ අකුසලය උපදින් නැති වෙන්න උත්සාහ කරන්න අපිට තේරෙන්නේ නෑ. එහෙම කරන්නත් බෑ. එහෙනම් සම්මා වායාමයේ පළවෙනි වීර්යය අපි ළඟ දැන් සාර්ථකද අසාර්ථකද? අසාර්ථකයි. එහෙනම් සම්මා වායාමයේ පළවෙනි එකෙන් අපි ෆේල් වෙලා. තේරුණාද? මොකද්ද මෙතන අපේ අඩුව? සියලුම අකුසල් නූපන් සියලුම අකුසල් නූපදීන්න වීර්ය කරන්න හැකියාවක් අපිට නැහැ. තේරුණාද? මේ හැකියාව අපිට බණ ඇහුවා කියලා ලැබෙන්නේ නැහැ අනාගතේ. බණ ඇහුවේ පමණින් මේ හැකියාව ලැබෙන්නේ නැහැ. දැනුත් ලැබිච්ච එකමයි පොතේ. තේරුණාද? ඒ වගේම ඔයගොල්ලෝ සිල් රැක්කා කියලා මේ කියන නූපන් සියලු කුසල් නූපදීන වීර්යයක් හදන්න හැකියාවක් එතන නැහැ. තේරුණාද? දන් දුන්නා කියලාවත් නූපන් සියලු අවසන් නූපදීන විදියට සංකල්පනා පාලනය කිරීමට හැකියාවක් නැහැ. තේරුණාද? ඊළඟට දැන් ඔයගොල්ලෝ මේ බණ අහනකොට දැන් හිටි ගමන් නූපන් අවසන් හට ගන්නවා. කාට හරි කියන්න පුළුවන්ද තමන්ට මේ බණ අහන්න වාඩි වෙච්ච වෙලාවේ තුළු හටගත්තේ අකුසලයක් මෙන්න මේක කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නැත උසන්? දැන් මම අහන්නේ බණ අහන්න දැන් වාඩි වුණානේ, උදේ ඉඳලා නෙමෙයි. දැන් බණ අහන්න වාඩි වෙච්ච මොහොතේ ඉඳලා ඔයගොල්ලන්ට මේ වෙලාවේ මේ හවස් වරුවේ දැන් 3යි ගානකට අපි බණ පටන් ගත්තේ. ඒ කාලයේ තුලදී ඔයගොල්ලන්ගේ සංකල්පීය අකුසලයක් හටගත්තා කියන හඳුනගත්තේ අවසනයක් කාට හරි හඳුනගත්තේ එකක් කියන්න පුළුවන්ද? මට මෙන්න මෙහෙම සංකල්පනාවල අකුසලයක් හටගත්ත මේ බණ අහනකොට. හව් කාට හරි එහෙම පුළුවන්ද? දැන් කවුරුත් ඉන්නේ නම් කොහොමද? හිතාගෙන ඉන්නේ කොහොමද? බණ අහන වෙලාවේ මම කිසිම අකුසලයක් නැහැ. ඇත්තම අකුසලයක් නැද්ද? හරි, ඒ කිසිම අකුසලයක් නැහැ. කායික අකුසල නම් වාචික කිසිම අකුසලයක් නැහැ. සංකල්පීය අකුසල නැහැ කියන්න බෑ. තේරුණාද? ඒක දෙයක් අපි කවුරුත් දන්නේ සංකල්පීය අකුසල වෙන් කරගන්න. දැන් වෙන් කරගන්නවා සංකල්පීය අකුසල හඳුනන්නේ නැති කොට අපිට කියන්න තියෙන එක දෙයයි අපි නම අකුසල නැහැ. දැන් අකුසල නැත්නම් සංකල්පීය අකුසල තියෙනවද දැන්? අන්න එහෙනම් සම්මා වායාමයට අපිට මේ විදිහට යන්න බෑ. සම්මා වායාමය අපි ළඟ නැහැ. තේරුණාද? දැන් දෙවෙනි වීර්යයටත් ඕකමයි සිදුවෙන්නේ. දෙවෙනි වීර්යය මොකක්ද? දැන් පළවෙනි වීර්යය නම් තියෙන්නේ නූපන් අකුසල් නූපදීන වීර්යය. ඒතකොට සියලු අකුසල් වෙනවා. මෙතන ඒ අකුසල් වර්ග තුනක් තියෙනවා. කායික අකුසල්, වාචික අකුසල්, මානසික අකුසල්. තේරුම් හරියද?
අපි දැන් සාමාන්‍යයෙන් වනහනකට සලකන්නේ කායික අකුසල වාචික අකුසල විතරයි නැති කරගෙන ඉන්න හදන්නේ සිල් ගත්තා. මානසික අකුසල තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ කියලා විශ්වාස කරගෙන කටයුතු කරනවා. නමුත් වැඩියෙන්ම තියෙන්නේ අපිට මානසික අකුසල. තේරුණාද? දැන් මානසික අකුසලය යටපත් වෙන්නේ ඇති වෙන්නේ තරම් වීරියක් තියෙන තැන සම්මා වායාමයේ එක කොටසක් තියෙනවා. තේරුණා? දැන් දෙවෙනි කොටස එන්න නම් උපන් අකුසලය මනපවත්තන වී. තේරුණා? එතකොට උපන් අකුසලය දැනටත් අපිට තියෙන අකුසල වර්ග මොනවද? සංකල්පීය අකුසල. එතකොට සංකල්පීය අකුසල් නැති තැන මේකයි, සංකල්පීය අකුසල් තියෙන තැන මේකයි කියලා මුලින් දැනගත් කෙනෙකුට, හොඳින් දැනගත් කෙනෙකුට විතරයි පුළුවන් මේ සම්මා වායාමයට යන්න. තේරුණා? දැන් කොහොමද එහෙමනම් දෙවෙනි වීර්යය බලන්න විග්‍රහ කරපුවා. දැන් ඔයගොල්ලන්ට නූපං අකුසල් නූපදින වීර්යය ඕනේ. ඊගවට ඕනේ මොකක්ද? ඒකෙන් සාර්ථක වුණාම අකුසල් නැහැ. නැතිව අකුසල් නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? ආ, උපං අකුසලේ යටපත් කරන වීර්යයක්. උපන් අකුසලේ යටපත් කරන වීර්යය ලබන්න නිකන් බෑ කාටවත්. කොහොම මොකක්ද ඉස්සෙල්ලා දැනගන්න ඕනේ? ආ, හඳුන ගන්න ඕනේ දැන් මට අකුසලයක් ඉපදුනා කියලා. මේක දැන් නැති වෙනාට කොහොමද මොකටද වීර්යය කරන්නේ? දැන් ඔයගොල්ලන්ට නූපන් අකුසල් උපදින්න වීර්යය කරන්න බෑ. මොකද උපදින අකුසලයක් දන්නේ නැහැ. තේරුණාද? ඔබ නොදන්නවා. ඒ වගේම උපන් අකුසලයෙන් වැඩපත් ගන්න බෑ. දැන් මේ සංගල්පීය අකුසලයක් දැන් නැහැ කියලා, දැන් තියෙනවා කියලා වෙන් කිරීමේ පළකුත් දන්නේ නැහැ. එහෙනම් අපි හදනවා බොරුව. බණහන තැන සම්මා වායාමයේ තියෙනවා. සම්මා වායාමයේ නැහැ. ඒ මුල් දෙක කොටස් දෙකම නැහැ. අකුසලය සම්බන්ධව මූලික වීර්යම් කොටස් දෙකම නැහැ. නූපන් අකුසල් නූපදින වීර්යයක් නැහැ. උපන් අකුසලයේ මැඩපාත්ීමේ වීර්යයක් තියෙන්න විදියක් නැහැ. හේතුව දැන් මේ මොහොතේ සංකල්පනාවල හටගන්නේ අකුසලය තමන් දන්නේ. තේරුණා? එහෙනම් දැන් මේ සම්මා වායමයට යන්න කලින් කවුරු හරි පරිණත වෙන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ මොන සංකල්පීය අකුසලය. අකුසලයයි කුසලයයි. දැන් අකුසලයේ තියෙන්නේ කුසලයේ නැති තැන. කුසලයේ තියෙන්නේ අකුසලයේ නැති තැන. එහෙනම් එකක් හඳුනගත්තොත් ඒක. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට අපි කියන ළමයෙකුට මේ හාල් ටිකක් තියෙනවා වී කලවම් කියලා. වී එකක් තියෙනවා. දැන් හාල් වලින් වී අහක් කරන්න ළමයා හරි ඔයගොල්ලෝ හරි දැනගන්න ඕනේ එක කාරණයක්. වී කියන්නේ මොකක්ද කියලා දැනගෙන හාල් කියන්නේ මොකක්ද කියලා දෙකම දැනගන්න ඕනේම නෑ. තේරුණනේ? දැන් වී දැනගත්තත් පුළුවන්, හාල් දැනගත්තත් පුළුවන්. ඇයි? වී දැනගත්තෝ වී යට ටික හක් කරපුවාම හාල් ඉතුරු වෙනවා. හාල් දැනගත්තම හාල් වල තියෙන වී යට හක් කරපුවාම හාල් ඉතුරු වෙනවා. තේරුණනේ? ඒ වගේ මේ දැන් සංකල්පනාවල කුසලිය විතරක් දැනගත්තොත් අකුසලය හඳුන ගන්න ලේසි. අකුසලය විතරක් දැනගත්තත් කුසලය දැනගන්න ලේසි. තේරුණා? එනිහින්ද මේ වැදගත්ම දේ නම් අපි දැනට නොදන්න දෙයක් අකුසලයක් විදිහට, මානසික අකුසලයක් විදිහට අපි ළඟ තියෙනවා. ඒ අකුසල දෙක ධර්මයේදී හඳුන්වනවා අවිජ්ජා දෝමනස්. තේරුණා? ඔන්න බලන්න සතිපට්ඨානෙදී ওই කතාව එනවනේ. කායේ කායම්පස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිඥා දෝමනස්ස. එහෙනම් අවිඥා දෝමනස්ස කියන්නේ මේ සංකල්පීය අකුසල් දෙක. මේ දෙක නැති තැන අකුසලෙ නැහැ. තේරුණා? එහෙනම් කයෙන් එන අරමුණේ අවිඥා දෝමනස්ස නැති වෙනකන් සතිපට්ඨාන කමතහනක් වැඩි ය යුතුය. තේරුණා?
කවුරුහරි කෙනෙක් මෙහෙම වඩලා අවදාhari දවසක කායි තෝරාගත්තේ කායික අරමුණේ අභිජ්ජා දෝමනස්ස නැති වුණාම එයාට අවබෝධයක් එනවා අභිජ්ජා දෝමනස්ස නැති සංකල්පනාවක ලක්ෂණය. ඔයගොල්ලන්ට එහෙම කවදාවත් ලැබුණ නැහැ. තේරුණා? දැන් ලැබෙන කීන්නේ ඔයගොල්ලන්ට සංකල්පනාවල කායික අකුසල් වාචික අකුසල් නැති තැනක සාමාන්‍ය ස්වરૂපය මොකද්ද කියලා අවබෝධයක් තියෙනවා. නමුත් සංකල්පී අකුසලයන් නැති තැනක මානසික ස්වરૂපය මොකද්ද කියලා අපිට අවබෝධයක් නැහැ. ඒකින්ද සංකල්පී අකුසලය අපිට හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. තේරුණාද? දැන් මේකට පුහුණුවක් ලබා ගන්න ඕන. ඔන්නේ පුහුණුවට කියනවා භව. එනම් භාවනාවේ මුලින් කරන කෘත්‍යය මොකක්ද? සංකල්පනාව හටගන්නේ අකුසලය හඳුනා ගැනීමේ කෘත්‍යයයි. දැන් සංකල්පනාව හටගන්නේ අකුසල් වර්ග තියෙන්නේ දෙකයි. ඇන්ට් එක ඕෆ් කරන්න හරි. එතකොට මේ සද්ද එන්නේ. ඇහෙනවත් දන්නේ නැහැ. දැන් සංකල්පනාවල හටගන්නේ අකුසලයේ හඳුනා ගන්න මොකක් හරි පුහුණුවක් තියද? ඒ පුහුණුව භාවනාවයි. සීල් ගත්තට ඒ පුහුණුව ලැබෙන්නේ නැහැ. මරණකන් සීල් රැක්ක කාටවත් ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ. තේරුණානේ? වෙන ආමිෂ පින්කම් කරා කියලා ඔය පුහුණුව ලැබෙන්නේ නැහැ. ලැබෙන ඒකායන ක්‍රමය භාවනාවයි. හැබැයි සමත භාවනා කිරීමිනුත් මේක කර හැකි. විපස්සනා භාවනාව පුරුදු කරත් කරන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ට අපි කිව්වේ මොන භාවනා කරන්න කියලා? විපස්සනා භාවනාවකට අයිති සතිපට්ඨාන භාවනා ක්‍රමය. සක්මන් භාවනාව. එහෙම නැත්නම් දැන් ආනාපාන සති භාවනාවත් මේ විදිහට කරන්න පුළුවන්. දැන් එහෙම පුරුදු වුණොත් අනාගතයේ ඔයගොල්ලන්ට දැන් නොතේරෙන බණහන කොට නොතේරෙන සංකල්පනාවල හටගන්න අලුත් තමාට ඉස්සර තේරිච්ච නැති අකුසලයක් මුලින්ම හඳුනගන්න පුළුවන් වෙනවා. ඒ අකුසලය තමයි අභිජ්ජා ඇලීම හෝ ගැටීම. දැන් ඇලීම ගැටීම තමන්ට අකුසලයක් නෙමෙයි. ඇලීම ගැටීම කියන එක ඔයගොල්ලෝ දන්නේ සමාජය කියන්නේ මානව හිමිකම්. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්වන තමාර අකුසල් වර්තමානයේ මිනිසුන්ට මානව හිමිකම්. දැන් ගැටීම කියන එක මානව හිමිකම් ඔයගොල්ලන්ට. තේරුණාද? ඒ කියන්නේ ගැටීම මම ගැටුනේ මම තැපම කියන්නේ ව්‍යාපාදය. මට තරහ ගියේ ව්‍යාපාදයෙන් ලැබිච්ච ප්‍රතිඵලය තරහ යෑම අසාධාරණයේ හිඳයි. දැන් අසාධාරණයට තරහ යන එක මානව හිමිකමක් කියලා ලෝකයා සලකන්නේ නැද්ද? උසාවියත් සලකන. එතකොට දැන් ඒ වගේ දැනුමක් ඉන්න අපිට නූපං අකුසල් නූපදින වීරිය හදන්න පුළුවන් වෙයිද? කවදාවත් නෑ. තේරුණානි? නූපං අකුසල් නූපදින වීරිය හදන්න නම් අපිට අකුසංකල්පී අකුසලයේ හඳුනා ගැනීමේ පුහුණුවක් ලැබිය යුතුමයි. තේරුණානි? ඒ පුහුණුව සීලයෙන් පමණක් ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ පුහුණුව ආමිෂ පින්කමෙන් පමණක් ලැබෙනවා කියලා දේශනා කරන්නේ. ඒ පුහුණුව ගාකල් හොඳින් ජීවත් වුණා කියලා ලැබෙනවා කියලා කියන්නේ. තේරුණානි?
සංකල්පීය කුසලයේ හඳුනා ගැනීමේ එකම පුහුණුව භාවනාවයි. එහෙමනම් සමත භාවනාවකිනුත් මේ පුහුණුව ලැබුව සමත භාවනා පුහුණු කිරීමෙනුත් සංකල්පීය කුසලයේ හඳුනා ගැනීමේ හැකියාව ටිකෙන් ටික වැඩි වෙනවා. විපස්සනා භාවනාව වැඩුවොත් සංකල්පීය කුසලයේ හඳුනා ගැනීමේ හැකියාව ඒත් වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ සංකල්පී අකුසලය හටගන්න දොරටු අපිට හයක් තියෙනවා මිනිසෙක් ඉඳලා. ඒ දොරටු හය තමයි උපස්ති ඉන්ද්‍රිය හය. මොනවද? චක්කු, සෝත, ගාන, දිවහා, ආය, මාන. මේ දොරටු වලින් හැබැයි හැම වෙලෙම අකුසල් හදන්නේ නැහැ. ඒ වගේ මේ දොරටු හයෙන්ම තමයි කුසලයේ උපදින්නේ. දැන් දොරටු හයෙන් කුසල අකුසලයේ උපදින දොරටුවෙන් එහෙමනම් අනිවාර්යයෙන්ම කුසලයක් උපදින. එවගේම දැන් අපි මිනිස්සුන් ඉඳලා අපිට ඇස් කන් නාස දිව කය මනස කියලා දොරටු හයක් තියෙන නිසා අපිට කුසල් කරන්නත් මේ දොරටු හයක් තියෙනවා. තේබුණ? අකුසල් කරන්නත් මේ දොරටු හයම උදව් කරනවා. දැන් සමත භාවනාවකින් කරන්න හදන්නේ මුලින් මේකේ දොරටු පහ නිෂ්ක්‍රීය කරන. ඒ කියන්නේ මොකක්ද? කුසල් හෝ අකුසල් හදන තත්ත්වෙන් අහක් කරනවා. ඔන්න සමත භාවනාව පුරුදු වුණාට පස්සේ මුලින් ලැබෙන ප්‍රතිඵල. ඒ භාවනා කාලය තුළදී ඇහැ, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රියෙන් කුසල් හෝ අකුසල් කිරීමේ හැකියාව නැති කරගන්න වෙනවා සමත භාවනාව දියුණු කරගන්න. එහෙම නැතිව කවදාම සමත භාවනාවක් දිනු වෙන්නේ. ඔයගොල්ලෝ කරන සමත භාවනාව කොහොම දිනුද කියලා මන් දන්නේ නැහැ. තේරුණානේ. ලෝක සම්මත සමත භාවනාව දිනු වෙන්න කලින් ඔය උපපති ඉන්ද්‍රිය පහක් අක්‍රිය වෙන්නේ. එතකොට අකුසල සංකල්පන ඇති වෙනවා නම් එක ඉන්ද්‍රියකින් විතරයි ඇති වෙන්නේ. මොන ඉන්ද්‍රියද? මනෝ ඉන්ද්‍රිය. එතකොට මනෝ ඉන්ද්‍රියෙන් ඇලීම් ගැටීම් අහක් කරපු තැන ඔන්න අකුසලයේ පළවෙනි වීර්යය කියන සම්මා වායාමයේ සාර්ථක වෙන පළවෙනි කොටස මොකද්ද? පළවෙනි කොටස නූපං අකුසල නූපදීන වීර්යය තියෙනවා. තේරුණනේ? ඒක මේ පුහුණුව තව තව වැඩි කල එක දිගට කිරීම තුළ එයාට අර තමන්ට අවබෝධයක් ඇති වෙනවා. එහෙම අකුසල් සංකල්පනා නැති මානසික ස්වરૂපයක් තිබුණාද ඉස්සෙල්ලා? දැන් අකුසල් සංකල්පනාව අලුතෙන් හට අරගෙන තියෙනවා කියන අවබෝධය. අන්නේ අවබෝධය එයාට පස්සේ එයාට පුළුවන් දෙවෙනි වීර්යයදලා ඒක අහක් කරගන්න. අහක් කරගම උපන් අකුසලයේ මඩ පැවැත්තන වීර්යයට එයා පුරුදු වෙනවා. තේරුණාද? එතකොට අකුසලය නැති තැන සංකල්පනාවල හැම විටම හටගන්නේ කුසලයයි. එහෙනම් නූපං අකුසල නූපදිනවා තැනයි උපං අකුසලයේ මැඩපැවැත්වීමේ ಗುಣ දෙකේකට තිබුණොත් සංකල්පනා අහිමි වෙනවාද? කුසල සංකල්පනා විතරක් ඉතුරු වෙනවා. කුසල සංකල්පනා පමණක් ඉතුරු වී යුතුයි නින්ද ගියේ නැත්නම්. තේරුණා? හැබැයි සමත භාවනා කරන්න ගිහින් වැඩි වෙනාට ඕක පංචේන්ද්‍රිය අක්‍රිය වෙන්න කලින් ඔයගොල්ලන්ගේ ස්වභාවික මානව හිමිකම සක්‍රිය වෙනවා. මොකද්ද? ස්වභාවික මානව හිමිකම නින්දට වැටීම. දැන් ඊයේ නෑ නින්ද ගියේ ඔය ප්‍රමේයට නේද බලන්න. දැන් නින්ද ගියාට පස්සේ මිනිහෙකුට ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන මේ උපපති ඉන්ද්‍රිය හයෙන් ආරම්භු වෙනවද? ආරමුණු වෙන්නේ තෙපන් නිදි මත වීගෙන ඉන්දියන්ට ඔන්න මෙන්න දිනකොට ටික ටික Tamanටම තේරෙනවා නේද මේ ඉන්ද්‍රිය අප්‍රිය වීගෙන ගින් කල්පනාව අඩු වීගෙන ගිහිල්ලා ඊට පස්සේ Tamanට මොකවා හිතන්න බෑ. ඔන්න මානසිකාරය නැතු යන තෙපන් මේ මානසිකාරය නැති කරන මානව හිංකම බුදුහාමුදුරුව පෙන්වන්නේ මිනිසයන්ට ගෙනහවේ සිත තුල හටගන්නේ ධම්මයක් තුලින්. ඒ ධම්මය හඳුන්වලා තියෙනවා තීන මිද්දේ. තීන මිද්දේ කියන්නේ අකුසල සංකල්පනාවක් කියලා ධර්මයේ කියනවා.
කුසල සංකල්පනාවක් නෙවෙයි. තේරුණාද? එතකොට උපන්දා ඉඳලා අවුරුදු ගානක් දිනපතා දවසට ගීප වතාවක් මේ දීන විද්‍යෙන් වැඩ අරගෙන අහම්මෙන් මේ භාවනා කරන්න ගියොත් එයාට මොකද්ද ලැබෙන ඵලය? අර පුරුද්දට අනුව දීන විද්‍යය සක්‍රියයි. තේරුණාද? දැන් ඔයගොල්ලන්ට භාවනා කරන්න ගියාම මේ සිදුවෙන සත්‍ය කරුණු මොකක්ද? මෙන්න මොකම වෙන්නේ? අමුතු එතකොට නින්ද ගියා හීන දකින්න ආන්නේ වගේ මෙතනත් ඕනනම් ඉඳගෙන නින්ද යන්න පුරුදු වෙන්න පුළුවන්. තේරුණාද? ඒක අමුතු නින්ද. ඒ කියන්නේ මිනිහෙකුට සෑහෙන කාලයක් පුරුදු වෙන්න ඕනේ පුටුවක් උඩ නින්ද යන්න. බෙල්ල කඩා වැටෙන්නේ නැතුව හොඳ නැමෙන්නේ නැතුව. තේරුණාද? ඔන්න ඔය පුහුණුවට සමහර භාවනාව විදිහට දැන් එතන නම් හැබැයි වෙන සම්මා වායාමේ නැහැ. තේරුණාද? ඒ නීතින මිත්‍ය කියන්නේ අකුසල සංකල්පනව හඳුනගෙන නැති කොහොමද නැති කරන්නේ. දැන් හැබැයි අපි කියපු එකයි සක්මන් භාවනාව කරන්නේ නැත්නම් තමන්ගේ මානව හිමිකම තමන්ට හරස් වෙනවා. මානව හිමිකම මොකද්ද? හැමදාම වැඩගත්තේ තීන මිත්‍ය. මේක අකුසල සංකල්ප. තේරුණාද? ඒක මේ භාවනාව කඩාවත් කරනවා. ඒවා ඉතින් දෙගුණ දෙගුණ වෙනවා. හොරට නිදා ගන්න පුරුදු වෙලා එහෙම තිබුණා නම් ජීවිත කාලේදී කම්මැලියෙක් වෙන්න පුරුදු වුණා. ternary ඒව වෙනම ඇරියස් වෙලා මේවට සතරනට ඉන්නවා. ඒකින්ද මතක තියාගන්න මේ සම්මා වායාමයේ නිකම් මිනිහෙකුට ගන්න බෑ, බනහල ගන්න බෑ. බනහන්න කියන්නේ නිත්‍යින නිද්දේන අපිට භාවනා කරන්න කියන කොහොම දෙගුණයක් වේගකින් එනවා. තේරුණා? ඒක නිසා නම් අපි පුරුදු වුණොත් අපිට පුරුදු කරලා මේක ලබා ගන්න පුළුවන්. ඒගොල්ලෝ එකපාරට ලබා ගන්න උත්සාහ ගන්න එපා. දවස ගානේ භාවනා ක්‍රම පුරුදු කරන්ඩ, එක භාවනා ක්‍රමයක් පුරුදු කරන්ඩ. අන්න එතකොට සංකල්පීය කුසලයන් හඳුන ගන්න පුළුවන් වෙයි. එතකොට ඒ හඳුනගෙන ඒ භාවනා කමඨහනේ මුලින් කරලා දේ නූපං අකුසල් නූපදීන. දැන් අපි සක්මන් භාවනාව ගත්තොත් සමත භාවනාව වගේ නෙමෙයි. මේ අකුසලය නැති කරන්නේ උපත්ති ඉන්ද්‍රිය හයෙන්ම නෙමෙයි. සක්මන් භාවනාවේදී හරියට ප්‍රතිපත්තාන ඕන භාවනාවකදී මේ අකුසල සංකල්පනාව වහක් කරන්නේ කායික අරමුණ හරහා ගොඩ නැගෙන අකුසල සංකල්පනාව. සක්මන් භාවනාවේදී එනං අකුල පොළවේ වදිනකොට ඒ ස්පර්ශයේ හරහා ඇති වෙන සිතේ අකුසල සංකල්පනා නැති වෙන්න තමයි සතිය පවත්තන්න කිව්වේ. තේරුණාද? එතකොට සතිය පවතින තැන අකුසලයේ නැහැ. මොකද සතිය කුසල චෛතසිකය. එහෙනම් අකුල බිම් වදිනකොට අවධානය තිබ්බම සතිමත් වෙනවා කියනවා. ඒක තුළ එහෙනම් ඇලින් ගැටින් තියෙන බැරි තත්ත්වය කාලයක් කරනකොට පුහුණුවක් ලැබෙනවා. තේරුණනි? ඔය පුහුණුව සාර්ථක වුණාම තව අපිට මේ කකුල බිම වදින වෙලාවේ සතිය පවත්තපු එකයි එහෙම බැරි වෙච්ච එකයි වෙන් කිරීමේ හැකියාවකුත් ලැබෙනවා. එතකොට කකුල බිම වදිනකොට සතිය පැවැත්තේ නැති තැන සිවුම් අකුසලයක් මේ භාවනාවේ. නිකන් ඇවිදිනකොට ගන්න දෙපයි. අකුසලයේ කියලා කලකන්න ඕනේ. එන කාලයක් පුහුණු වෙනකොට අපිට කකුල බිම වදිනකොට අවධානය තියන්න බැරුව වෙන වෙන දේවල් මතක් වෙලා නිකන් ඇවිදපු තැන් තිබුණා කියලා තමන්ට තේරෙන වත්තාවක් එන්න ඕනේ. ආන්න ඒක තිබුණා. තේරුණා? ඒ දියුණුව නූපන් අකුසල, ඒ කියන්නේ නූපන් අකුසලයේ නූපදීමේ වීරිය කියනවා. එතන උපන් අකුසලය හඳුනා ගන්නේ නෑ තව. තේරුණාද? පහුවෙන්න අර කමටහන වර්ධින තැන අපි අකුසලයකට ගොදුරු වුණා කියලා වැටහීමක් එනවා. ඒ කියන්නේ උපන් අකුසලයේ හඳුනගත්තා. ඒක එතෙන්දී අපි කරන්නේ මොකද්ද? නැමත ඒ අකුසලයේ දිගට පවත් ගන්න දෙන්නේ නැතුව ඊගාව කොළඹින් වදිනකොට අවධානය තියෙනවා. ආනාපානසති භාවනාවෙත් ඕකමයි කරන්නේ අපි. තේරුණාද? දැන් මේ කායික අරමුණෙන් විතරයි මේ අකුසලයේ හක් කරන්න යන්නේ. ඒවා සතිපට්ඨාන භාවනා. දැන් මනෝමය අරමුණෙන් මේ අකුසලයේ හක් කරන භාවනා සමත භාවනා. ඔයගොල්ලෝ ඕක පටලවලා කරොත්
ඔයගොල්ලන්ට ඒ භාවනාව දිනු කරගන්න බෑ. තේරුණානි? පටලවන්න නැතුව කරගන්න. දැන් මෙහෙම පුරුදු වුණාට පස්සේ දැන් අකුසල සංකල්පනාවක් නැති තැනක සිහිය තියෙනවා නම් තියෙන්නේ මොකද්ද? කුසල සංකල්පනාව. සිහි කල්පනාව තියෙනවා නම් කුසල සංකල්පනාවක් තියෙනවා. ඒ කුසල සංකල්පනාව අර හතරේනේ වීර්යයෙන් ලැබෙන එක. මොකද්ද? නූපං කුසලයේ උපදී. ඒ කියන්නේ නූපං කුසලයේ කියන්නේ මෙච්චර කල් ඔයගොල්ලන්ට අකුසල සංකල්පනා නැති තැන තියෙන කුසලිය හඳුනගන්න හැකියාව නැහැ. එතකොට මේක අලුත් කුසලයක්. තේරුණා? මෙච්චර කල් දන්නේ කුසලයක් නෙවෙයි. ඒ කියන්නේ නූපං කුසලය හඳුනගන්න. ඒ කියන්නේ නූපං කියන කුසලය නෙවෙයි, දැන් අලුත් කුසලයක් හැදෙනවනේ මෙතන. ඒ කුසලය හඳුනගන්න. ඒක නැති වෙන බව කාලයක් භාවනා කරනකොට අකුසල සංකල්පනායෙන් ඇති වෙනවා කියලා අවබෝධයක් ආපු දවසට හතරවෙනි වීර්යයට නිකන් යනවා. උපං කුසලය පවත්වා ගැනීමේ වීර්යයට ඔන්නක තමයි ඕක කරන්නේ. බණ අහලා ඕක කරන්න බෑ. සීල් රැකලා විතරක් ඔය දේ වෙන්නේ නැහැ. එහෙනම් භාවනාවකින් විතරයි වෙන්නේ. මේකට කියනවා සම්මා වායාම. තේරුණා? සම්මා වායාමයේ සම්පූර්ණ වුණාම හයවෙනි අංගයේ වැඩෙනවා. හයවෙනි අංගයේ වැඩෙනකොට අරහතංග මාර්ගයේ දෙවෙනි අංගයේ නිකම්ම වැඩෙනවා. ඇයි? නූපං අකුසල නූපදීන වීර්යය, උපං අකුසලයේ මැඩපැවැත්වෙන වීර්යය, නූපං කුසලයේ උපදීන වීර්යය, උපං කුසලයේ වැඩි දියුණු වෙන වීර්යය. මේ හතර ආකාර වීර්ය හතරම තියෙන තැන සංකල්පනා සම්මා සංකප්ප වෙනවා. තේරුණා? එන සම්මා වායාමයේ ලැබෙන තැනදී ඔයගොල්ලන්ගේ දැනටත් තියෙනවා ආරස්ථාන මාර්ගයේ අංග තුනක් වැඩිලා සම්මා වායාමයේ භාවනාවකින් ලැබිය යුතුයි. භාවනා කරන වෙලාවක පවතින්න පුළුවන් දියුණු කරගත්තොත්, භාවනා වඩන වෙලාවක පවතින්න පුළුවන්. එහෙම පැවතුනොත් ඔයගොල්ලන්ගේ ආරස්ථාන මාර්ගයේ කීයක් අංග වැඩිලාද? දැනටම තුනක්. සම්මා වායාමයේ වැඩිනු සම්මා සංකප්ප නිකම් වැඩිලා. තේරුණා? එතකොට පහක් වැඩිලා. තව කීයක් වැඩිලා නැද්ද? තුනයි. මොනවද ඒ තුන? පළවෙනි අංගයේ වන දික්කිය වැඩිලා නැහැ තව. හත්වෙනි අංගයේ කියන සතිය වැඩිලා නැහැ තව. තේරුණා? අටවෙනි අංගයේ වන සමාධිය වැඩිලා නැහැ. දැන් ඔයගොල්ලෝ සතිපට්ඨාන භාවනාවක් නම් කරන්නේ ඒ භාවනාව තව ප්‍රගුණ වීමෙන් නිකම් ඒ කමඨහනෙන්ම සම්මා සතිය ලැබෙනවා. මොකද සම්මා සති කියලා ධර්මයේ උගන්වන්නේ සතර සතිපට්ඨාන. තේරුණාද? අර කරගෙන යන භාවනාවේ පංචනී වර්ණ යටපත් වෙන මට්ටමට ඒ භාවනාව සාර්ථක වුණොත් සම්මා සමාධි ලැබෙනවා. දැන් ඔන්නෝම මේ අංග ඔක්කොම වැඩිනොත් අපි ළඟ දැනට තියෙන සම්මා ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියට පෙරලෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ. අපිට කරගන්න බැරුව තියෙන සම්මා වායාමයේ සාර්ථක කරගන්න බෑ මුලින්. මොකද අපේ පඬිතුමා වැඩි. ඒක ලැබෙනවා කියලා හිතනවා දන් දීලා. ඒක ලැබෙනවා කියලා හිතනවා කිල් රැකලා. ඒකට ඕනේ බුදුහාමුදුරුවෝ දීපු උපදෙස් පිළිගන්නේ නැහැ. තේරුණා නේද? ඒක සම්මා වායාමයේ ලැබෙන්නේ අපිට භාවනාවකින් පමණයි. ternary සමද භාවනාවකින් සම්මා වායාමයන් ලැබෙනවා. ඒ භාවනාව දියුණු කිරීමෙන් සම්මා සමාධියත් ලැබෙනවා. හැබැයි සම්මා සතිය කිසිම සමද භාවනාවකින් ලැබෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ නිවන් දකින ඒක ආයන ක්‍රමය කියන්නේ සම්මා සතිය ලැබෙන සතිපට්ඨාන භාවනා ක්‍රමය. දැන් ඔන්න ඔය විදිහට තමයි අපි මේ දේවල් විග්‍රහ කර ගන්න ඕනේ. මම දැන් අද විස්තර කරේ කාල වේලාව ගිහිල්ලා තිනවා. ඒක නිසා මේ සම්මා වායාමයේ දැන් විස්තර කරා. ඊගාව පොයේ ඉඳලා සම්මා සතියයි සම්මා සමාධියයි ඉතිරි අංග වැඩෙන විදිය, තමන් වඩන කමඨාණින් වැඩෙන විදිය ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට අද විශේෂ පොයේ දවසක්. ඒකින් හින්දා මේ කාලසටහනේ පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙනවා.
ඒ අනුව තව ධර්ම දේශනාවක් ඊගාවට ප්‍රයත් වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි මේ දේශනාව මේ විදිහට අවසන් කරනවා. මේ සෑම දිනකටම තමන් කරගෙන යන පුහුණුව සාර්ථක කරගන්න අද මේ පැහැදිලි කරපු ධර්ම කරුණු හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.